අයිබෝවන් ඔයාල හැමෝටම දේවි නවකතාවේ හත්වෙනි කොටසත් අරගෙන ඔන්න මම ආවා. මදුර දේවිගේ ඔළුවේ ඇලී තිබුණු දිලිසෙන කොළ අතින් පිහදාන්න ගත්තා. ඔයාට සතුටුයිද දේවි? ඔව් අයියේ. මම අයියා කීවට කමක් නෑ නේද? කමක් නෑ. හැබැයි හැමදාටම එපා. මම ඔයාගේ අයියා නෙමෙයිනේ. එහෙනම් මම මොකද්ද කියන්න ඕනේ? අපේ අම්මා තාත්තට කියන්නේ මහත්තයා කියලා. ඔයත් එමීට ඒ වගේ නමක් මට කියන්න ඕනේ, හොඳද? මදුර කීවේ සිනාසෙමින්. යමු, අපි ඇඟව සෝදගමු. කී මදුර අල්මාරිය හැර හලුත්මලා දම් පැහැති තුවායක් එල්ලට දුන්න. මේ ඔයාගේ කාමරේද? ඔව්, අපි යමු. මදුර දේවියක ඉස්සරහා මිදුල හරහා ගිහින් කුස්සිය පැත්තට වෙන්න තියෙන නාන ස්ථානයට ගියා. මෙන්න මේක තමයි අපේ බාත්රූම් එක. ඒ හතර පැත්තෙන් මැදලා හදපු ඉඩ ඇති තැනක්. සිමෙන්තියෙන් මැදලා තිබුණ එහි ඉහළට වහලයක් තිබුණේ නෑ. ඉක්මනට සෝදගන්න පිනිබා යොලුවට, මම මෙතනමයි ඉන්නේ. කී මදුරේ ළඟම ඇති බංකුවක වාඩි වුණේ පිටුපස හරවාගෙන. කොහොමත් ඒ පිහිටියේ කුස්සියට ආබදව නිසා බයක් වන්නට හේතුවක් නැත. බණ්ඩි පුතා ඇඟ සෝදනවද? අපි කෝපි බොනවා. පුතාලටත් හදන්නද? හාලකු අම්මේ හදන්න කොහෙනම්? දේවී ඇඟ සෝදාගත් පසු මදුරද ඇඟ සෝදගත්තා. මදුර ලොකු අම්ම හදපු කෝපි කෝප දෙකත් අරගෙන කෙල්ලෙක්ව කාමරයට ගියා. මදුර එදන් හිටිය සරමක් පමණයි. දේවී ඔහුව මෙහෙම දකින්නේ මුල්ම වතාවට. සරමටත් ඔහු කදිම බව කෙල්ලට හිතුණා. දේවිට කෝපියක දීලා කොල්ලත් බොන්න ගත්තා. ඒ අතර කොල්ලා දේවිගේ ඇඳුම දිහා හොරෙන් නෙත්තියව්වේ ඇයට නොතේරෙන විදිහට. ගෞමකුත් කියන්න බැරි නයිඩියකුත් නොවන ඇඳුමකින් සැරසී සිටි කෙල්ලගේ ඒ ඇඳුමේ කරවාටිය වටා කළු පුස් හැදිලා තියෙනවා ඔහු දැක්කා. ඔයා සතුටින් නේද? කෙල්ල ඔළුව වැනුවේ කෝපි බොමින්. සීතලට ඇය වෙවුලමින් හිටියා. මේ ටිකක් සීතයි, ඔයාට පුරුදු වෙද්දි හරියයි. මං කවදාවත් හිතුවේ නෑ මෙහෙම උත්සවයක් මං වෙනුවෙන් දියයි කියලා. කෙල්ල කීවේ අහිංසක විදිහට. ඔව් මාත් එහෙමයි. කලින් දන්නව නම් ඔයාට අද අඳින්නත් සාරිකක් රෙඩි කරන්න තිබුණා. තෑගි ගොඩක් හම්බෙලා නේද? හෙට හැමීට ලෙහලා බලන්න ඔයා. ඇත්තටම මල්ලිකාත් ගුණපාලත් මේ වගේ ලොකු උත්සවයක් ගත්තේ ඔවුන්ට අවමානයක් වෙයි කියලා බයට. ඒ ගැන මදුරට එහෙම හිතුනේ නෑ. හිස් කෝප්ප දෙක කුස්සියට දීලා මදුර ඇවිත් කාමරයේ දොර වැහුවා. මල්ලිකා කලින්ම ඇඳට සුදු රෙද්දක් කරලා ඇති බව මදුර වගේම දේවිත් දැක්කා. දේවි මේ ගැන මුකුත් අදහසක් නොහිතුවත් මදුරට නම් මේ පැරණි මතකගෙන තිබුණ තරහක්. ඔයාට නිින්ද යන්න ලයිට් ඔෆ් කරන්න ඕනද නැත්නම් නයිට් බල්බ් එක ඔන් කරන්නද? එහෙම විශේෂයක් නෑ අයියේ. මදුර නයිට් බල්බ් එක ඔන් කරලා ඇඳට වැටුණා. පොටුවකින් ඉඳන් හිටපු දේවිත් නැදේ පැත්තකින් වාඩි වුණා. සඳේලිය වගේ සෞම්‍ය නොවුනත් එහාලා සමාන ලායහියක් කාමරය පුරා විහිදිලා තිබුණා. රෑට කෝච්චිය දෙපාරක් යනවා. සද්‍ය හුරු වෙනකන් ඇහැරෙයි. හැබැයි කොල්ලා කීවේ ඇයට කොට්ටේ පාමින්. දේවිය ඔහුට වම් පැත්තෙන් ඇඳේ ඇල වුණා. මදුර කෙල්ලව සෙමින් ස්පර්ශ කළේ ඇයට චුට්ටක්වත් නොරි දෙන්න. මදුරගේ රළු වත්තලින් ඇය උණුසුම් වෙද්දී ඇය ඔහුට අවල තුනේ බේටම මල් පෙත්තක් ස්පර්ශ කරන්නා වගේ හැඟීමකින් මදුරගේ හිත වෙලී ගියා. දේවි මේ මොහොත වෙනකම් කන්‍යාවක් සිටි බව මදුරට දැන් ස්ථීරයි. තමන් අතින් පුංචිම වරදක්වත් නොවූ බව දන්න නිසා දේවිට කලින් වගේම දැනුත් හිතේ කොනකවත් චගිතයක් තිබුණේ නෑ. මදුරට රාගී මොහොත නිමා කරලා පැත්තකට හැරි ඉඳින්නට ඕන කළේ නෑ. කොල්ලා එම තුරුළු කරගෙනම නිදන්නට වුණා. රාත්‍රියේ මදුර කී ලෙසම කෝච්චි සද්ද ඇහිලා දේවි තිගැස්සුනත් මදුර ළඟ හිටපු නිසා ඇය බිය නොවී නිදාගත්තා. පහුදා උදේ හතහමාර වගේ වෙද්දි දෙන්න හැරුණා. දේවිට නම් පුරුද්දට වගේ පාන්දර හැරුණත් මදුරගේ උණුසුමට ගුලි වෙලා කෙල්ලා ආයෙමත් ඇස් පියාගත්තා. කම්මැලිකමට මදුර දේවිව ලං කරන්න ඇඳේම හිටිය අඩින්නේ. ලොකු පුතේ ඇහැරිලා තින්නේ? උදේ ඉඳන් කීප විටක් තොරගා වටාව මල්ලිකා කතා කළා. ඔව් අම්මා, ඉන්න දෙන්න ඇදෙන්න ගිට ඇඳුම් සදා ගත්තා. දේවි අවුලුන හිසගේ සතුන් සකස් කරද්දි මදුර දොර හැරියා. ආන්තේ හදලා නිමෙනවා. ඇයට කාමරයට යන්න ඕන බව දැනගත්ත මදුර කුස්සියට යන්න ගියා.
මල්ලිකා සමග තවත් ගැහැණු දෙදෙනෙක් කාමරයට ආවේ. දොර අඩවල් කරගෙන කෝ ඉන්නකො ළමයෝ, මල්ලිකා කීවේ ඇඳේ හිඳගෙන සිටි දේවිට. ඇය ඇඳෙන් නැගිට ජනේලය ළඟට වී බිම් බලා හිටියේ ලැජ්ජාවෙන්. ඇඳේ තිබුණ සුදුරෙද්ද පිරික්සපු ගැහැණු දෙදෙනා ඒකත් ගොලි කරන් කාමරයෙන් පිටව ගියා. ටිකකින් මදුර ආවා. ආවයාගේ කිරියක දේවි කට සෝදාගෙන කිරියක බොන්න ගත්තා. අම්මා මොකද කීවේ? මොකුත් නෑ. ඇඳේ තිබූ සුදුරෙද්ද නැති බව මදුර දැක්කා. සම්ප්‍රදායික දේවල්නේ, සමහර වැඩිහිටි ගෑනු අය ඔය රෙද්ද නහයට පවා ලං කරලා බලනවලු සැකහැර ගන්න. මදුරට මතක් වුණේ දවසක් කෑම්ප් එකේ යාළුවෙක් කීව කතාවක්. මූණකට සෝදාගෙන දෙන්න කාමරයට වෙලා ලැබුණ තෑගි බෝගල හෙල බලන්න ගත්තා. ඒ අතරතුර රුචිනී ආවා. ආ සෝරි අයියලා වැඩක්ද? එන නංගි ඔයත් අපිට උදව් වෙන්න. මදුර නංගිට කතා කළා. නෑ කමක් නෑ, මං ආ විදියට කන්න එන්න කියන්න අක්කට බඩිකි නියති. ඔයත් එන්න නංගි, දේවිත් කෙල්ලට ආරාධනා කළා. ලැබුණ තෑගි අතර ලෑම් ෂෙඩ් එකක්, ටෝස්ටරයක්, ලස්සන බෙඩ්ෂීට් කොන්ටුර පැක් එකක්, වීදුරු බඩු වගේම හරිම ප්‍රයෝජනවත් දේවල් තිබුණා. ආ මට දෙයක් අමතක වුණා. රුචිනි කාමරයට දුවගෙන ගිහින් ආපහු ආවේ රැපින් පේපර් එකකින් ඔතපු පුංචි තෑග්ගක් අරගෙන. මේක මගෙන් අක්කට. මට ඉතින් ලොකු තෑගි දෙන්න සල්ලි නෑනේ. ආනේ තැන්ක්යූ නංගි පැටියෝ. දේවි කෙල්ලව ආදරෙන් සිබ ගත්තා. තෑගි කලේ පුංචි සුවඳ විල වුන් බෝතලයක්. තෑගි ටික පසෙකට කරලා කට්ටියම කෑමට ගියා. නංගි කෑවද? දේවි ඇහුවා. ඔව්වක්කේ, දැන් 10ටත් කිට්ටුයිනේ. අපි ඔක්කොමලා කෑවා. උදේ කෑමට බත් තිබුණේ කලින්දා මගුල් බතට සකසපු ඇතැම් ව්‍යංජන එක්ක. ඊට අමතරව පොල් සම්බෝලයක් හදලා තිබුණා. ලොකු අම්මලා යන්නද යන්නේ? මදුර ඇහුවේ ගමනට ලෑස්ති වෙන නෑන්දෑයින්ගෙන්. ඔව් පුතේ, සුදු නැන්දලා නම් උදේ ගියා. අපිත් යන්න ඕනේ. අපේ බලුතඩිය මග බලන් ඇති. අල්ලපු ගෙදරට කියලා අපි කෑම ටිකක් දෙන්න කියලා. ඒත් යන්න එපා. දේවි, මේ අපේ ලොකු අම්මා. අපේ අම්මගේ අක්කා මතකයි නේද? දේවි? දේවිද මේ ළමයාගේ නම? ඇය අහද්දී ඇගේ මූණ පවා වෙනස් වුණා. මේ නම් කාලඟවත් නොකියනට මදුර පරිස්සම් වුණත් ඔහුට ඒ කිරීම අසීරු වුණා. ඒ නමට ඔහු ඒ තරමට ආදරය කළ නිසයි ඒ නමින් ඇයට කතා කරන්නේ. නෑ ලොකු අම්මා, ඒක මම දාගත්ත නමක් ආදරයට. එයාගේ නම දේතුණු. උඹට ආදරයට වෙන නම් තිබුණෙම නැද්ද පුතේ? දෙමළුන්ගේ නම් දාගන්නේ අපුරු කෙල්ලට? කීයේ දේවිගේ ඔළුව අතගා සමුගන්න ලෑස්ති වුණා. දේවි ඉක්මනින් අත සෝදාගෙන වැඩිහිටියන් සියල්ලන්ටම වැඳ සමුදුන්නා. සියල්ලන්ම පිටව ගිය පසු ගෙදර සිටියේ පවුලේ අය විතරයි. සල්ලි වලින් 34,000ක් විතර එකතු වුණා. ආ පුතේ, මල්ලිකා ලියුම් කවරයක බහා සල්ලි ටික මදුරට දුන්නා. අම්මලට නෙගියදම් ගියේ ඔක අම්මලා ගන්න. දරුවන්ට යුතුකම් කරන්න අපිට හොඳට හයිය තියෙනවා නේද මහත්තයා? උඹලගින් අපිට සල්ලි එපා. මල්ලිකා ගියද්දි ගුණපාලත් ඒක අනුමත කළා. නැතුව නෑයන්ගෙන් තමයි වැඩිපුර ගාණක් ලැබුණේ. ගමේ අයගෙන් නම් ලැබුණ දෙයක් නැති තරම්. හැබැයි උන්ට දන්සල් වැන්දා වගේ. ඔව් මහත්තයා, ඇයි අර යසෝ පාර්සල් කීයක්ම ගෙනිච්චද? දෙමහල්ලන්ගේ පම්පෝරි ගැන දන්න අයියා නගෝ නම් හිනාව වී මේ වහන් හිටියත් දේවි හිටිය බය වෙලා වගේ. දැන් ඔය සල්ලි කාටත් එපා නම් මට දෙන්නකෝ, අලුතෙන් ඇඳුමක්වත් ගන්න. රුචිනි කීවේ මල්ලිකාව කියන්ති ගස්සමින්. ඔව් උඹ ඩිස්ක්‍රූප් කරන්න පාඩම් කරපන්. දැන් මේ ටිකේ මගේ ඇර ඇර හිටියා. ආ මේකෙන් කරන්න දෙයක් නැත්තම් උඹ පුතේ දාගනි. විකාරවලට එහෙම වියදම් කරනවා නෙමේ. ඇය මදුරට සල්ලි ටික දුන්නා. උදෑසන කෑම ගත්තත් පරක්කු වෙලා නිසා දෙන්නට බඩගිනි තිබුණෙත් නෑ. දෙන්න කාමරය අස්කර ගත්තේ දේවිට ආස විදිහට. අම්මා දවල්ටත් තනියම උයන්නේ නැත්තේ මට බණීද දන්නේ නැහැ උදව්වත් කරේ නැහැ කියලා. පිස්සුද, අපේ අම්මා කැමති නෑ උයන වෙලාවට උදව් ගන්න. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එතකොට මම හැමදාම උදව්වත් නොකරද? දේවි ඇහුවේ විසඳගන්න අමාරු ප්‍රශ්නයකට මැදි වෙලා වගේ. මං අම්මට කියන්නම්කෝ යාටක් වැඩ දෙන්න කියලා. මදුරගේ කාමරයේ අල්මාරිය තල්ලු කළ විට තවත් දොරක් තිබුණා. මේ දොර කොහාටද? ඇයි මේක වහලා? ඕකෙන් සාලෙට වැටෙන්නේ. ඔය දොර හිරයි, වැහුවත් අරින්න බෑ. ඒකයි අපි පාවිච්චි නොකරන්නේ.
දෙන්න කාමරය සම්පූර්ණයෙන් මස්කර අවසානයේ නාගන්න ගියා. අපි ලිඳෙන්නාමුද? මේ වෙලාවට හරි සනීපයි. මදුර කෙල්ලව වත්ත කෙල්ලවරු ලිඳගාවට එක්කන් ගියා. ඔයාලගේ වත්ත හරි ලොකුයි නේද? ඔව් දේවි, මේ ගමේ හැමෝටම වගේ මෙහෙම ලොකුයි නම් තමයි තියෙන්නේ. පිටින් ආපු අයටයි නැත්තේ. අපේ කුසිය ගාවින් පල්ලමට තියෙනව නේද? ඒවත් අපේ. හෙට මම එක්ක යන්නම්කෝ පෙන්නන්න. මදුර වතුර ඇදලා දේවිගේ ඔළුවට වත් කළා. ඔහුට පහසු වෙන්නේ බිම ඇන තියාගත්තා. ඇත්තටම මෙහෙම අවුවත් එක්ක ලිඳකින් නහන එක හරියට අමෘතයක් වගේ කියලා දේවිට දැනුණා. ඇගේ සිත කය එක ලෙසට ප්‍රබෝධමත් වුණා. දේවි කොණ්ඩේ පිහිදාන ගමන් මදුර නාන්න ගත්තා. අයියේ, ඇයි ඔයාලගේ ලොකු අම්ම දේවි කියන්නමට බැන්නේ? ඊළඟ කොටසින් ඉක්මනින් හමු වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.